වහාම ගෙදරට ගේන පාන් රාත්තල මනින්න ඕනි මම කියන්න. බේකරි කරුට ඇඩ්‍රස් නැති වෙනවා එතකොට. ඊට වඩා වැදගත් දෙයක් කියන්න. රයිට් එහෙනම් බටර් රාත්තලත් මනින්න ඕනි. පැමිණිල්ල විත්තිය වුණා කියන්නකෝ එතකොට. යස්. මුලින්ම ගන්න ඕනේ මේ අර බර මනින්න එකක් ඉදර. අපි යමු අපේ කතාවට. ඕකේ. දැන් දවස ගානේ එක බේකරි කරුවෙකුට මේ බටර් රාත්තලක් දෙන ගොවියෙක් හිටියා. ওই මහත්තයෙක්. එයා යගේ වැඩත් කරනවා. ඒ අතරතුර මේ බටර් රාත්තලක් හැම දවසකම මේ බේකරි කරුවට දෙනවා. ඉතින් මේ ගනුදෙනුව හැමදාම සිද්ධ වෙනවා. ඔහොම සිද්ධ වෙන අතරතුර දවසක් තාම මේ බේකරි හිමියාට හිතෙනවා මෙයා මේ දිනපතාම මට බටර් දෙනවනේ. ඉතින් මට මේක කිරලා බලන්න ඕනේ කියලා. කිරලා බලනකොට මේ රාත්තලට වඩා පොඩ්ඩක් අඩුයි. ඉතින් මෙයා කවුද බේකරි කරු? මෙයාගෙන් අහනවා ඊළඟ දවසේ ගියාම මේ වා මට බටර් රාත්තල දෙනවා කියලා ෂුවර්ද? ඕ බටර් රාත්තලක් දෙනවා. එහෙනම් අදත් දෙන්නකෝ කියලා ගන. එදත් එහෙමම තමයි. චුට්ටක් අඩුයි. ඔව්. මෙයා බැලුවා හරියන්නේ නැහැ දැන් දවස් ගානක් මේක මෙහෙම වුණිච්ච නිසා. කෙලින්ම දාන ඕන අඩුවක්. අනේ. කෙලින්ම ගෙනියනවා අධිකරණේ හැම. ඊට පස්සේ විනිසුරුතුමා දැන් ඔන්න දෙන්න දෙපැත්තේ තියලා දැන් ඒ කාලේ ඉතින් ඒ වගේ ප්‍රාන්තවල රටවල් වල නීතිඥවරු පෙනී හිටින්නේ නැහැ නේ. තමන්ටම තමන්ගේ නිදොස් බව ප්‍රකාශ කරන්න තියෙන්නේ. එහෙමද? ඔව්. එතකොට ඉතින් අහනවා තමන් නිවැරදිකරුද වැරදිකරුද කියලා. එතකොට එයා ආයි පැත්තෙන් කියනවා නෑ මම සවුන් කරු කියලා. ඒක වෙන කතාවක්. වෙන දවසක් කියන්න. අපි කරුව යට වෙච්ච වෙලා. දැන් ඔන්න මෙහෙම මිනිසුතුමා ඉඳලා අහනකොට බේකරි කරු කියන මෙයා මෙහෙම වැරද්දක් කළා කියලා. ඊට පස්සේ ගොවියගෙන් අහනවා දැන් තමන් බටර් රාත්තල කිරලද දුන්නේ? ඔව් ස්වාමිනී කිරලා දුන්නේ. හැබැයි මම දුප්පත් කෙනෙක්. මට මේ ලොකු තාක්ෂණයක් නැහැ. මට කිරුම් මෙනුම් උපකරණ වලින් තියෙන තරාදියක් විතරයි. ඊට පස්සේ තරාදිය ගෙන්නනවා. රයිට්. තරාදිය හරියට තියෙනවා. එතකොට කොහමද ඔබ කිරුවේ? කොහමද ඔබ රාත්තල මැන්නේ කියලා. එතකොට කියනවා මට මම බට රාත්තලක් දෙන්න කලින් මෙතුමගේ බේකරියෙන් පාන් රාත්තලක් මට හම්බ වෙනවා. ඉතින් ඒකේ බරට තමයි මම බටර් රාත්තල දෙන්නේ කියලා. බේකරි කරුට ඇඩ්‍රස් නැති වෙනවා එතකොට. පාන් රාත්තලේ ගාන හිතා ගන්න පුළුවන්. එතකොට ඒ පාන් රාත්තල තරාදී යහපැත්තට දාලා තමයි මම මගේ බටර් රාත්තල මනින්නේ. ඉතින් ඒ ප්‍රමාණය නිවැරදි කියලා හිතාගෙන තමයි මම බේකරි කරුට බටර් රාත්තල දෙන්නේ කියලා. ඕකේ. පැමිණිල්ල විත්තිය වුණා කියන්නකෝ එතකොට. යස්. යස්. දැන් බිනු ආට මොකක්ද මේකෙන් ගන්න පුළුවන්ද? වහාම ගෙදරට ගේන පාන් රාත්තල මනින්න ඕනි මම කියන්නේ. නැද්ද? එහෙම නෙමෙයි බං. ඊට වඩා වැදගත් දෙයක් කියන්න. රයිට්. එහෙනම් බටර් රාත්තලත් මනින්න ඕනි මම කියන්නේ. බටර් වෙනම ගන්න කියන්නේ ගෙදරට ගෙන සියලුම දේවල් වල බර මනින්න ඕනි. මුලින්ම ගන්න ඕනේ මේ අර බර මනින්න එකක් ගෙදර. එහෙමයි. බර මනින්න එකක් අරන් ඒක නැගලා ඔහේගේ බර මන ගන්න. එහෙනම් මොකද ඉතින්? හරි ඉතින් මම කියන්නේ ඒක මූලිකයි. හරි ඒක ඉතින් අපිට සෙන්ස් එකෙන් තියනද? මේක ඇත්තටම එක එක්කෙනාට එක එක දේවල් හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි ජීවිතේ ගොඩක් වෙලාවට ගොඩාක් දේවල් හරි නීට් එකට පිළිවෙලට ඉරලා මැනලා ජෙනුවින්ලි මාර විදිහට අපිට ඕනේ. අපි ඒක හරියට පෙරලා නැත්තම් රිටර්න් එක දෙනවද? අපි මේ අපි වැඩ කරන අපේ ආයතනය ගත්තාම අපි අනිවාර්යයෙන්ම 25 වෙනිදාට අපේ සැලරි එක බලාපොරොත්තු වෙනවා. අනේ දෙන්නේ කියලා අපේ ආයතනයත් ඒක දෙනවා. නිකම් බැරි වෙලා හරි ඕක 26 27 වුණොත් කොහොමද අපිට යන තරහ? නෑ ඉතින් අපිට තරහයනේ ගන්න නෑ. හැමදාම දුන්නේ හින්දා හරිම වෙලාවට තරයන් එකක් නෑ. එක දවසක් එමු නුද්ද? ඔව්. සමහරදාට අපිට සඳුදා මේ ඉරිදා 25 වුණොත් 23 හම්බ වෙනවා. ඔව් ඒකනේ සිකුරාද හම්බ වෙන්නේ. හැබැයි අපි 100%ක් අපේ ආයතනයට දෙනවද? මම නම් දෙනවා ඇත්තටම. මමත් දෙනවා. මම කියන්නේ ඔබ කල්පනා කරන්න අපිට හැමදේම පර්ෆෙක්ට්ලි ඕනේ වෙනවා. හැබැයි
අපි පර්ෆෙක්ට්ලි දෙනවාද? බේකරි කරට වෙච්ච දේ වෙන්න තියන්න එපා. ඒක නිසා ආදරේ දිනුනත් ඒක එහෙමයිනේ. ආදරේ සැමියාට, බිරිඳට, දරුවන්ට අපි බලාපොරොත්තු වෙනවා සෑහෙන ලොකුවට, හරියට සියලුම දේ අංග සම්පූර්ණව. අපි දෙනවද? අපි දෙනවද? ඔයා ලොකුවට ආදරේ මේක ඒක මම දන්නේ නැහැ අන්මැරිඩ් වුණාට බට් ඔයාට දැනෙනව නේද ෆීල් එක? මං ඉන්නේ වෙනම සීන් එකකනේ දැන් කෙලින්ම බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න කාලේ. රයිට් ඕකේ අද දවසේ එහෙනම් ඔයා මතක තියාගන්න ඕනේ. අපි පර්ෆෙක්ෂන් එකක් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක අපි අනික් කෙනාට දිය යුතුමයි. ආයතනයටත් එහෙමයි, ඔයාගේ බිරිඳටත් එහෙමයි, සැමියාටත් එහෙමයි. එහෙම නැත්නම් යාළුවන්ට, සහෝදරයින්ට, දරුවන්ට, මේ වටේ ඉන්න හැමෝටම එහෙමයි. රාජකාරියේදී වේවා, මහ පොළොවට වේවා, මේ හැම තැනකම අපි සමහරවිට ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. අපි අපේ දේ හරියට කරලා ඒක වෘත්තියට වේවා, ඒක ආගේ ඔළුවට දාගෙන අද දවස ගෙවන්න පටන් ගන්න. අපි පර්ෆෙක්ට් දවසක් ගෙවමු අද දවස. ඕකේ. එහෙනම් අද දවස වෙන්න ඕනේ මොකද්ද? සුබ. ඔබට වෙන්න ඕනේ මොකද්ද? ජය. ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මකම වැඩසටහන් නැරඹීමට Sirasa FM YouTube නාලිකාව subscribe කරන්න.